لما يهنغو مي أبي أرارا مي دهايوسري مولدروبيا ها سانجوجيني كي باب مي برمانيني كي نم يري تيكا كرا دا باد مي غنان هدوي نهني هرد إيه باد مي غنان تيكا دا غان بيرناني إيه غنان تيكا بي أدا هذا مو هرد إيه غنان تيكا دا هذا مو مي ده وتا دا غان نو كمان كمان توتا تيرين آي متاك كلا دين هاري متاك كلا غان هذا غنان هذا نبطانغه مه إكمل دا غان مو මුල්ඩාවිය හා සංයෝජන ප්‍රමාණනේ ඒක ගණන් ටික තමයි හදන්නේ හරි තියරි ටික මම උගන්වලා තියෙන්නේ හරි ඒ අරදී අපි ඉස්සරම ඉගෙන ගත්තා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා එකක් ඉගෙන ගත්තා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ යම් පරමාණුක ස්කන්ධය යම් පරමාණුක ස්කන්ධය බෙදීම කාබන් 6 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12 පංගු 1යි කියන එක හරිද ඊට පස්සේ ආය අපි ඉගෙන ගත්තා මෙන්න මේ යට තියෙන කෑල්ල මෙන්න මේ යට තියෙන කෑල්ලට තනි වචනයක් කිව්වා මොකක් කියලාද පරමාණු ස්කන්ධ ඒකකය කියලා එහෙනම් අපිට මේක ආය වෙනස් කරන්න පුළුවන් යම් පරමාණුක යම් පරමාණුක ස්කන්ධය කියන එක බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. හරි. ඔය විදිහට වෙනස් කරගන්න පුළුවන්. තේරුණාද කියන එක? රයිට්. ඊළඟට ළමයි ඕකෙන් අපි ගණන් හැදුවා. පන්තියේදී ඕකෙන් ගණන් හැදුවා. හරි. ඊට පස්සේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එකක් කියලා දුන්නා. ඒත් මෙහෙමයි යම් අණුක ස්කන්ධය බෙදීම කාබන් 6 12 ස්කන්ධයෙන් 12 පංගු 1යි කියලා දුන්නා. හරිද? ඊට පස්සේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ සාපේක්ෂ අණුක ස්කන්ධය අතර තියෙන සම්බන්ධතාවය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ සාපේක්ෂ අණුක ස්කන්ධය අතර තියෙන සම්බන්ධතාවය. හරි මෙහෙමයි. දැන් හිතන්න අපිට දෙනවා හරිද? අපි දෙනවා කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. හයිඩ්‍රජන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. ඔක්සිජන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 6යි කියලා දෙනවා. ඊට පස්සේ අණුක් දෙනවා 106යි H12යි O6යි කියලා. මෙයාගේ අපිට හොයන්න කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියනවා. හරිද? එතකොට කොහොමද මේක හොයන්නේ? කාබන් තන 6ක් තියෙනවානේ. එක කාබන් කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියද? 12යි 12 ගානේ කාබන් පරමාණු 6ක් තියෙනවා කී දෙන්නේ 72 හයිඩ්‍රජන් වල 1යිනේ ඒ වගේ හයිඩ්‍රජන් පරමාණු කීයක් තියෙනවද 12යි 12 සරකක 12යි හරිද ඔක්සිජන් වල 16යි ඈ ඔක්සිජන් වල 16යි ඒ වගේ ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද 6ක් තියෙනවා 6 වරක් 6 36යි 6 වරක් 6යි 3යි 9 96යි හරිද? දැන් මේ තුන් දෙනාගේ එකතුවෙන් තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය එන්නේ කීයද කියලා. හරිද? 2 2 4 4 6 10 මිදන එකක් ඉතේ 8 1 8 1 9 9 9 10. එහෙනම් 106 H12 O6 සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? 180යි. හරිද? ඒ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් දීලා තියෙනකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් දීලා තියෙනකොට සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ ওই විදිහට. හරිද කියන එක? රයිට්. ඊළඟට ඊළඟට බලමු මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා. ළමයි මෞලික ස්කන්ධය කියන්නේත් මෙන්න මේ සාපේක්ෂ අණුක ස්කන්ධයට හෝ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයටම තමයි. හරිද? වෙනස තියෙන්නේ මොකද්ද? මෞලික ස්කන්ධරේ ඒකකයක් තියෙනවා ග්‍රෑම් මෞලයට කියලා. හරි? ග්‍රෑම් මෞලයට කියලා ඒකකයක් තියෙනවා. හරිද? නෝ. ඕක තමයි මෞලික ස්කන්ධේ වෙනස තියෙන්නේ. එහෙනම් දැන් මම ග්ලූකෝස් වල මෞලික ස්කන්ධේ හොයනවා. C6යි S12යි O6 මෞලික ස්කන්ධය. මස් මෞලික ස්කන්ධය. කීයදින් අපිට ආවා මේ සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි කියලා. මෞලික ස්කන්ධේ හොයද්දි මොකද කරන්නේ? අපි ඒ වෙනුවට ඒකකයක් දානවා මෞලයට ග්‍රෑම් කියලා. තේරුණාද කියන එක? රයිට්. ඔච්චරයි. හරිද? දැන් හිතන්න ඔය දොඩ කාබන්ගේ කාබන් හි මෞලික ස්කන්ධය හොයාගන්න කියලා.
කාබන්නි මෞලික ස්කන්ධය හොයාගන්න කියනවා. කාබන්ගේ පරමාණුක ස්කන්ධය කියන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. එහෙනම් මෞලික ස්කන්ධය කීයද? 12ම තමයි. හැබැයි ඒකකයක් තියෙනවා මෞලයට ග්‍රෑම් කියන. තේරුණාද වෙනස මොකද්ද කියලා? පැහැදිලිද? රයිට්. ඊළඟට හරි ඊළඟ බලමු අවගඩ්‍රෝ නියතය කියන්නේ මොකක්ද කියලා හරිද අවගඩ්‍රෝ නියතය කියන්නේ ළමයි මෙන්න මේ මෞලික ස්කන්ධය හරි මේ සාපේක්ෂ අණුක ස්කන්ධයයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරි එයාට සමාන හරිද එයාට සමාන ස්කන්ධයක් කිරලා ගත්තොත් එහෙම හරිද එතකොට ග්ලූකෝස් වල නම් C6H12O6යි නම් හරිද මේකේ දැන් අණුනේ මේ තියෙන්නේ ග්ලූකෝස් අණුනේ ඒ කියන්නේ දැන් හිතන්නවා ග්ලූකෝස් හදාගත්තා කියලා මේ ග්ලූකෝස් එකේ C6H12O6යි කිය අණු කොච්චරක් ඉන්නවද අණු මෙන්න මෙච්චරක් ඉන්නවා ග්‍රෑම් 180ක තේරුණාද එතකොට මේ අවගඩ්‍රෝ නියතය කියන එක දැන් ග්‍රෑම් 180යිනේ ග්‍රෑම් 180ක මවුල කීයක් තියෙනවද මේ මවුලේට ග්‍රෑම් 180යි. එහෙනම් මවුලේ එකක තමයි ග්‍රෑම් 180ක් තියෙන්නේ. එහෙනම් ග්‍රෑම් 180ක් තියෙන්නේ මවුල කීයකද? එකක. ඔය නොකිය කියන්නේ එහෙනම් මොකකද? මවුල එකක ඕනම කෙනෙක්ගේ මවුල එකක් ගත්තොත් එයාගේ ඉන්න අණු ගාන කොච්චරද? 6.022 වැඩි කිරීම 10^3 කියලා කියන්නේ. හරිද? එතකොට මෙයාගේ ඉන්නේ අණු නිසා තමයි මේ අණු ගාන බලන්නේ. දැන් කාබන් කියන්නේ පරමාණුවන්නේ. කාබන්ගේ මෞලික ස්කන්ධය මවුලේට ග්‍රෑම් 12යි. ඒ කියන්නේ මම ග්‍රෑම් 12ක් කිරලා ගත්තොත් එහෙම මේ ග්‍රෑම් 12 ඇතුලේ දැන් කාබන් ඉන්නේ මොනවද? කාබන් කියන්නේ පරමාණුව. කාබන් පරමාණු කොච්චරක් ඉන්නවද? 6.022 වැඩි කියන 10^3ක් ඉන්නවා. පැහැදිලිද කියන එක? ඔය තියෙන්නේ ඔකට කියනවා අපි අවගඩ්‍රෝ නියතය කියලා. හරිද? එහෙනම් අවගඩ්‍රෝ නියතය කියන්නේ ඇත්තම මොකද්ද? මෞලික ස්කන්ධ සමාන ස්කන්ධයක් මරලා ගත්තාම එයාගේ ඇතුලේ ඉන්න අණු ගණන හරි පරමාණු ගණන හරි අනුගණන කොච්චරද 6.022 වැඩි කිරීම 10^23 තේරුණාද එහෙනම් මවුල දෙකක් ගත්තොත් එහෙම ඕනම කෙනෙක්ගේ මවුල දෙකක් ගත්තොත් එහෙම ඔය ගණිත කරනවා දෙකේ තේරුණාද කියන එක මවුල භාගයක් ගත්තොත් එහෙම මවුල භාගයක් ගත්තොත් එහෙම මේක වැඩි කරනවා භාගය තේරුණාද කියන්නේ ඔන්න ඔය විදිහ තමයි අපි හදන්නේ පැහැදිලිද රයිට් හරි දැන් මෙහෙම හිතන්න හරි දැන් මම මෙහෙම කියලා දෙන්න ඉස්සල ස්කන්ධයක් මවුල වලට හරවන්නේ කොහොමද කියලා කියලා දෙන්න මම මේ තියරි නෙමෙයි කතා කරන්න ළමයි ඈ නිකන් ෂෝට් නෝට් එකක් වගේ දඩබඩ ගාලා කතා කරලා අපි ගණන් ටික හදමු දැන් හිතන්න සිම්පල් M කියලා ස්කන්ධයක් අපි කිරලා ගන්නවා අප මේ කිරලා ගන්න කෙනාගේ මෞලික ස්කන්ධයේ කැපිටල් M ග්‍රෑම් මෞලයට එහෙනම් මෙයාගේ තියෙන මෞල ගාන හොයන්නේ කොහමද මෞල ගාන සමානයි ස්කන්ධයේ වෙදීම මෞලික ස්කන්ධය කියලා දාමු තේරුණාද එන්න මෞල ගාන හොයන සූත්‍රය පැහැදිලිද තේරුණාද රයිට් එතකොට අපිට මවුල ගාන හොයා ගන්න පුළුවන් වුණොත් අණු ගාන හොයා ගන්න පුළුවන් ඇයි? අවගඩ්‍රෝ නියතයෙන් වැඩි කරනවා මවුල ගාන. එතකොට එනවා මේ
අණු හෝ පරමාණු කොච්චරක් තියෙනවද කියලා. පැහැදිලිද කියන්නේ? එතන මවුල ගාන හොයලා තමයි අපි හැම වෙලේම පරමාණු හෝ අණු ගාන හොයන්නේ. හරිද? රයිට්. ඔච්චරයි තීරණ තිබ්බේ. දැන් අපි ගණන් ටිකක් හදලා දාමු. හොඳට බලා ගන්න ගණන් හදන විදිය. පළවෙනි ප්‍රශ්න දාගන්න. කාබන් මවුල හතරක ඇති පරමාණු සංඛ්‍යාව සොයන්න. පළවෙනි එක දාගන්න. කාබන් මවුල හතරක ඇති පරමාණු සංඛ්‍යාව සොයන්න. කාබන් මවුල හතරක ඇති පරමාණු සංඛ්‍යාව සොයන්න. හරි. කාබන් ගෙන් මවුල හතරක් ගත්තාම එයාගේ ඇතුළේ තියෙන පරමාණු ගන්න යන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? පරමාණු ගණන සමානයි මවුල එකක කොච්චරක් තියෙනවද? මවුල එකක පරමාණු මං කියවනේ ඕනම කෙනෙක්ගේ මවුල එකක් ගත්තොත් එහෙම කොච්චරක් තියෙනවද? 6.22 වැඩි කිරීම 10^23ක් තියෙනවා පරමාණු. හරිද? එහෙනම් දැන් අපිට ඕනේ කීයකද? මවුල හතරක පරමාණු ගණන මොකද කරන්න ඕන? මේක හතරෙන් වැඩි කරනවා. හරි? හතරෙන් වැඩි කරනකොට 10 බලවලට මුකුත් වෙන්නේ නැහැ. එයා එහෙමයි. මෙයා හතරෙන් වැඩි කරන්නේ. 4^2 8 4^2 8 4^0.2 कार्बन डाइऑक्साइड अणुमौल पहाक හරි අඩංගු 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 1 ඒ අර්ථයේ පළවෙනි ප්‍රශ්නේ අඩංගු 1 අණු සංඛ්‍යාව 2 මුළු පරමාණු සංඛ්‍යාව මුළු පරමාණු සංඛ්‍යාව හරිද? ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව සොයන්න හරිද? අණු සංඛ්‍යාව දැන් ගාන 90ක් ඈ කීයද 6.22 වැඩි කිරීම 10^23 එහෙනම් දැන් අපි හොයනවා මවුල පහක අණු සංඛ්‍යාව කොහොමද ගන්නෙ මේක වැඩි කරනවා හරි කීයදින් වසරත් දෙක 10යි වසරත් දෙක 10යි 1යි 11යි වසර බිංදු බිංදු අර එකත් එක එතන එකක් වෙනවා වසර 6 3.1 එක වැඩි කිරීම 10^20 ඔන්න මවුල පහක දෙන අණු සංඛ්‍යාව තේරුණාද ළමයි රයිට් දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ අපි මුළු පරමාණු සංඛ්‍යාව අන්න වැඩි දැන් මේ කාබන් ඩයොක්සයිඩ් කියන අණුව ඇතුලේ මේ කාබන් ඩයොක්සයිඩ් කියන අණුව ඇතුලේ හරිද පරමාණු කොච්චරක් ඉන්නවද ඔක්සිජන් පරමාණු 2යි මේ මේක මෙහෙම කැඩෙනවනේ පරමාණු වලට කාබන් පරමාණුවක් ඉන්නවා ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා කාබන් ඩයොක්සයිඩ් කියන එක පරමාණු වලට කැඩෙනවනේ එතකොට ළමයි පරමාණු කීයක් ඉන්නවද 3ක් ඉන්නවනේ පරමාණු 3ක් ඉන්නවා හරිද මේකේ සිද්ධිය මෙහෙමයි හරිද එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් කියන දැන් හිතන්නකෝ මම මල්ලකට කාබන් ඩයොක්සයිඩ් පුරව ගත්තා කියලා මම කාබන් ඩයොක්සයිඩ් ඕම මල්ලකට පුරව ගත්තා හරි දැන් මේ මල් ඇතුලේ මොනවද ඉන්නේ කාබන් ඩයොක්සයිඩ් ඕම අණු ඉන්නවා කැටියක් හරි
කාබන් ඩයොක්සයිඩ් අණු කැටියක් ඉන්නවා. හරි. ඔය විදිහට කාබන් ඩයොක්සයිඩ් අණු කොච්චරක් ඉන්නවද? මං ගත්තේ මවුල පහයිනේ. මං ගත්තේ මවුල පහයිනේ. ඔය මවුල පහ ඇතුලේ අණු කොච්චරක් ඉන්නවද? අපි කලින් හිව්වේ ළමයි. මවුල පහක මුළු අණු ගණන කීයද? මේ විදිහට මල් ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් අණු ඉන්නවා 36.11 වැඩි කිරීම 10^23ක් ඉන්නවා. තේරුණාද? මවුල පහ ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් අණු කොච්චරක් ඉන්නවද? 36.11 වැඩි කිරීම 10^23ක් ඉන්නවා. හරිද? එක අණුවක තියෙන පරමාණු ගණන කීයද? කාබන් පරමාණු 1යි ඔක්සිජන් පරමාණු 3යි. ඒ වගේ අණු මෙච්චරක කොච්චර පරමාණු තියෙනවද කියලා හොයන්න. තේරුණාද කියන එක? එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ කොහොමද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් එක අණුවක ඇති පරමාණු කීයද? 3යි. කාබන් ඩයොක්සයිඩ් එක අණුවක් ගත්තොත් එයාගේ පරමාණු කීයක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. හරිද? එතකොට එකකනේ කාබන් ඩයොක්සයිඩ් අණු දැන් කොච්චරක් ඉන්නවද මේ මල් ඇතුලේ? 36.11 වැඩි කිරීම 10^23ක් ඉන්නවා. එහෙනම් ඇති පරමාණු ගණන මොකද කරන්න? පරමාණු ගණන හොයන්න මොකද කරන්නේ? මේක වැඩි කරනවා. 36.11 වැඩි කිරීම 10^23 වැඩි කරනවා. නැවතත් 3. එතකොට එනවා 3.3.9 වැඩි කිරීම 10^23. තේරුණා නේද? කොහොමද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් එක අණුවක ඉන්න පරමාණු 3ක්. හරිද? මේ මල් ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් අණු කොච්චරක් හිටියද? 3.11 වැඩි කිරීම 10^23ක් හිටියා. එහෙනම් අපි බලනවා මේකේ ඉන්න මුළු අණු පරමාණු ගාන කීයද කියලා. පැහැදිලිද ළමයි? ලෙසි. හරිද? ලොකුවට හිතන්න දෙයක් නැහැ. හරිද? පට්ට ලෙසි. අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද? හරි. තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එකෙන් අපි ගහන්නේ ඔක්සිජන් පරමාණු ගාන. ඔක්සිජන් පරමාණු ගාන. ඒකත් මෙහෙමයි. හරිද? කාබන් ඩයොක්සයිඩ් එක අණුවක ඇති ඔක්සිජන් පරමාණු ගාන කීයද? ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා. එක අණුවක ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා. හරිද? එහෙනම් කාබන් ඩයොක්සයිඩ් 36.11 වැඩි කිරීම 10^23ක ඇති ඔක්සිජන් පරමාණු ගාන කීයද? මොකද කරන්නේ? එක කාබන් ඩයොක්සයිඩ් අණුවක ඔක්සිජන් පරමාණු දෙකක් තිබ්බනම් එහෙනම් මෙච්චර කොච්චරක්ද කියලා බලන්න. 36.11 වැඩි කිරීම 10^23 නැවතත් වැඩි කරනවා 2. එතකොට එනවා කීය කියලා? 60.2 වැඩි කිරීම 10^23 කියලා එනවා. තේරුණාද? හරි. හදාගන්න ඉක්මන් කරලා. හදාගන්න ඉක්මන් කරලා. රයිට්. ඊළඟ ගාන දාගන්න. කාබන් වල මৌলিক ස්කන්ධය මৌලයට ග්‍රෑම් 12ක් වේ. කාබන් වල මৌলিক ස්කන්ධය මৌලයට ග්‍රෑම් 12ක් වේ. නම් වේ නම් කාබන් ග්‍රෑම් 10ක කාබන් ග්‍රෑම් 10ක ඉන්න කාබන් ග්‍රෑම් 24ක් කියලා හදාගන්න එක. කාබන් ග්‍රෑම් 24ක අඩංගු මවුල ගණන සොයන්න. කාබන් ග්‍රෑම් 24 ක අඩංගු මවුල ගණන සොයන්න. හරි. අපිට දීලා තියෙනවා මෞලික ස්කන්ධය. ස්කන්ධය දීලා තියෙනවා. අපෙන් අහනවා මවුල ගණන කීයද කියලා. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? සිම්පල් ඈ. මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. ස්කන්ධය කීයද? ස්කන්ධයේ ග්‍රෑම් 24යි. මෞලික ස්කන්ධය අපිට දීලා තියෙනවා මෞලයට ග්‍රෑම් 12යි කියලා. ග්‍රෑම් ග්‍රෑම් කියනවා 12ට 24 ඒවා දෙකයි. මෙතනින් එනවා මවුල කීයක් කියලා? මවුල 2. රයිට්. ඒක ලේසි හදාගන්න.
ඉළඟාන ලියන්න ඔක්සිජන් වල O2 ඔක්සිජන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් 32ක් වේ ඔක්සිජන් ග්‍රෑම් 16ක O2 ග්‍රෑම් 16ක ඇති අණු ගණන සොයන්න රයිට් දැන් ළමයි වීඩියෝ එක ස්ටොප් කරලා තනියම හදන්න බලන්න හරිද ඊට පස්සේ වීඩියෝ එක බලන්න ආපහු හරිද බලමු ඔය කට්ටිය දැන් ස්ටොප් කරලා හදා ගන්න බලන්න බැරි වුණොත් බලා ගන්න ඊට පස්සේ ආපහු වීඩියෝ එක හරිද රයිට් බැරි වුණත් පුළුවන් වුණත් තනියම වීඩියෝ එක බලන්න ඉදුව ටික හරිද මේ යන්න අපිට දැන් ගාන කියනවනේ ගානේ රුපියක් අදිමු අපි අපිට කියන්නේ ඔක්සිජන් O2 සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් සාපේක්ෂ අණුක ස්කන්ධය 32ක්ලු ඔක්සිජන් ග්‍රෑම් 16කනේ ඔක්සිජන් ග්‍රෑම් 16ක අඩංගු පර මේ අණු ගණන අහන්නේ හරි එන්ද රුපියක් මෙයාගේ මෞලික ස්කන්ධය කීයද කියන්නේ අපිට 32යිලු මේකේ ඇතුළේ ඉන්නේ O2ලු ග්‍රෑම් කීයක්ද ග්‍රෑම් 16ක්ලු මෞලික ස්කන්ධය කියන්නේ මෞලයට ග්‍රෑම් 32යිලු හරිද දැන් ඉතින් මොකද කරන්න ඕනේ අපෙන් අහන්නේ අණු ගාන කීයද කියලා අණු ගාන හොයන්න පරම මේ අණු මෞල ගාන හොයා ගන්නම ඕනේ මොකද මෞල ගානෙන් තමයි අපි වැඩි කරන්නේ එහෙනම් දැන් මොකද කරන්න ඕනේ මෞල ගාන හොයනවා කොහොමද මෞල ගාන හොයන්නේ මෞල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය ස්කන්ධය ග්‍රෑම් 16යි මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 32යි ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 32ට 16 ඒවා මෙතන යට දෙකක් එනවා 2 කියන්නේ 0.5 එහෙනම් මෙතනින් එනවා මෞල කීයක් කියලාද 0.5 කියලා මං ආසයි ඔය 0.5 කියලා තියාගන්න නැතුව මේක භාගය කියලාම තියාගන්න මොකද අපේ අන්තිම උත්තරේ මේක නෙවෙයිනේ නිසා මෞල භාගය කියලාම තියාගන්න හරිද ඔය තියෙන්නේ මෞල ගණන ළමයි දැන් අපිට ඕනේ පරමාණු sorry මේ O2 අණු ගණන O2 අණු ගණන කොහමද ඒක හොයන්නේ O2 අණු ගණන හොයන්න දැන් අපි අර ඉස්සලා වගේම හදමු මෞල එකක O2 අණු ගණන කීයද ඇවගඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. ආයේ මොකද්ද දාලා නැහැ මෞල එකක තියෙන්නේ කෙලින්ම අණු නම් ඒ ඇවගඩ්‍රු පරමාණු ගත්ත පරමාණු නම් ඇවගඩ්‍රෝ තියෙන්නේ. හරිද? මෞල එකක O2 අණු ගණන 6.012 වැඩි කියලා 10^23. හැබැයි දැන් අපිට ඕනේ මෞල කීයකද? මෞල භාගයක. එහෙනම් අපි හොයනවා මෞල භාගයක O2 අණු ගණන සමානයි 6.012 වැඩි කියලා 10^23 වැඩි කරනවා භාගයකින් භාගයෙන් වැඩි කරනවා දෙකෙන් බෙදනවා කියන එකනේ 3.01යි 1 වැඩි කිරීම 10^20 හරි නේද රයිට් ඊළඟ ප්‍රශ්නේ ලියන්න ජලයේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 18ක් වේ ජලයේ ග්‍රෑම් 20ක අඩංගු ජල මෞල ප්‍රමාණය සොයන්න ජල මෞල ප්‍රමාණය සොයන්න හරි රයිට් හරි මෙහෙමනේ කියන්නේ දැන් ඔක්කොම කරලා දැන් ග්‍රෑම් මෞලයේ ග්‍රෑම් 18ක් දෙනවා මෞලික ස්කන්ධය ජලයේ ග්‍රෑම් කීයද 20ක් නේ අපිට ග්‍රෑම් වලින් තියෙදි ගණන් හදන්න පුළුවන්ද මොකද අපෙන් අහන්නේ අණු ගණනනේ ඉන්න
මම ගාන දුන්නේ ජලයේ ග්‍රෑම් 20 කඩංගු ජලය මවුල ප්‍රමාණය නේද ආ එහෙනම් අවුලන්නේ හරි මවුල ගාන n සමානයි m බෙදීම කැපිටල් m ස්කන්ධය ග්‍රෑම් 20යි මෞලික ස්කන්ධය 18 ග්‍රෑම් ග්‍රෑම් කැපෙනවා මේක සුළු කරන් උඩයි 8යි දෙකෙන් කපන්න 9යි 10යි 10 බෙදීම 9යි කියන්නේ කීයද කියලා බලන්න 1.11 මවුල කියලා 1.11 මවුල කියලා හරිද දැන් ළමයි බලන්න අභ්‍යාස කරන්න පුළුවන්ද කියලා දැන් අපිට ඕන නම් හොයන්න පුළුවන් මේ ඔය ග්‍රෑම් 20 කනේ ජලයේ හෙව්වේ ඔය ග්‍රෑම් 20 තියෙන දැන් අපි මම ඔය ගාණේ දුන්නේ හරියද ගාණේ දුන්නේ මෙච්චරයි ඊට පස්සේ යටින් තව ගාණ ලියා ගන්නකො එහි නැත්තම් H2O ග්‍රෑම් 20 ඇති අනුගණන සොයන්න කියලා දෙන්න අනුගණන සොයන්න मौल एक अभ्यास कर लाइवर दाने अरे नहीं लाभ है।